මෙයාත්මේ ඔබට ලැබුණේ ගියාත්මේ සහකරුමද සැකහැර දැනගන්න ලෝකයෝවිත් සුබේ YouTube channel එකෙන් ගෙනෙන මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ඔබ සැමට ආරාධනා කරනවා හමු වෙන හැම ආත්මෙම ඔයා මගේම වෙන්න ඕන ඔයා වෙන්න ඇති මම පතාගෙන ආව කෙනා ලංකාවේ ආදර කතාවල මේ වාක්‍ය දෙකෙන් එකක් නම් බොහෝ විට තියෙනවා හැබැයි ඉතින් ඇත්තට මේක එහෙම වෙන්න පුළුවන්ද ගියාත්මේ සහකර්ම මෙයාත්මේදීත් අපිට ලැබෙන්න පුළුවන්ද ඔව් සමහර විට එහෙම වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් දැන් ඔබට ලැබිලා තියෙන්නේ ගියාත්මේ සහකරුමද කියලා බලාගන්න රහසිගත ක්‍රම තුනක් ගැන තමයි ලෝකයෝවිත් සුබේ YouTube channel එකෙන් මේ කියන්න හදන්නේ. ඔබේ සම්බන්ධය ආත්මයෙන් ආත්මයට පතාගෙන යන ආත්මීය බැඳීමක් නම් ඒ බව හඳුනා ගන්න ලක්ෂණ තුනක් තියෙනවා. ඒ මගින් ඔබට බලා ගන්න පුළුවන් මේ ආත්මේ ලැබිච්ච කෙනාබඳ ගියාත්මෙත් ඔයත් එක්ක හිටිය කියලා. අංක 1. හදිස්සියේ හමු වීම. ආත්මයෙන් ආත්මයට පතාගෙන යන ආදරය ඔබේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඔබට හම්බ වෙන්න පුළුවන්. නැත්තම් නොහිතපු වෙලාවක පාක්කයකදී පන්ති කාමරයකදී ඔෆිස් එකේදී එහෙම නැත්නම් මහ පාරේ දුනත් ඔයාට මුණ ගැහෙන්න පුළුවන්. එකපාරටම AS මුණ ගැහුනම ඔබට මහා හුරුපුරුදු බවක් දැනෙන්නත් පුළුවන්. බොහෝමයක් ආදරවන්තයින්ට මේ හැඟීම දැනුණත් කාලයක් යනකොට ඒක ඉබේම නැති වෙලා යනවා. හැබැයි ඒක ආත්මීය බැඳීමක් නම් ඒ හුරුපුරුදු බව එන්න එන්නම වැඩි වෙනවා. එවැනි ආදරයක් ඔබට හමු වී තිබෙනවා නම් ඕනම කැපකිරීමක් කරලා ඒ ආදරය රැකගන්නයි ඔබ උත්සාහ කරන්නේ. අංක 2. අදහස් බෙදා හදා ගැනීම අතිසාර්ථකයි. Tamange හිතේ තියෙන දේ අනිත් කෙනා තේරුම් ගන්නේ නැත්නම් ඒ බැඳීම සාර්ථක එකක් නෙමෙයි. ටික කාලයක් යනකොට දෙන්නටම ඒ බැඳීම එපා වෙනවා. හැබැයි ඔබව හොඳින්ම ඔහු හෝ ඇය තේරුම් ගන්නවා කියලා ඔබට හිතුනොත් ඔබට ඔහුගේ හෝ ඇයගේ හැම හුස්මකින්ම තේරුම් ගන්න පුළුවන් වුණොත් එය ආත්මීය බැඳීමක් වෙන්න පුළුවන්. ආත්මීය බැඳීමකදී කිසිම පාර්ශවයක් බොරු කියන්න ඕන වෙන්නේ නැහැ. ඇත්ත ශනිකවම දෙදෙනාට තේරුම් යනවා. අංක 3. දෙන්නම එක්කෙනෙක් වගේ. ආත්මීය බැඳීමේ ඇති ශක්තිමත්කම නිසා තම පවුලේ අනාගතය ගොඩනගා ගැනීමට දෙන්නාම එකා වගේ එකතු වෙලා වැඩ කරනවා. අනෙක් ආදරවන්තයන් වගේ බොළඳ දේවල් කරන්න ආත්මීය බැඳීමක් තියෙන පෙම්වතුන් උත්සාහ කරන්නේ නැහැ. ඔවුන්ට ආත්මීය අත්දැකීම් නිසඟයෙන් ලැබෙන නිසා කළ යුතු නොකළ යුතු දේ ගැන හොඳ අවබෝධයක් ඇති වෙනවා. දෙන්නම හිතන පතන විදිය එකක් වුණාම ඒ සම්බන්ධතාවයට ආයුෂ වැඩි කියලා තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. ඒ වගේ තමයි ආත්මීය බැඳීම සාර්ථක වෙන්නේ. ඉතින් ලෝකයෝවිත් සුබේ YouTube channel එකෙන් විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ මේ ලක්ෂණ තියෙනවා නම් ඔබට ලැබුණේ ගියාත්මේ ආදරයම තමයි. බොහෝ විට එය ස්ථිර වෙන්න පුළුවන්. නමුත් මේ ලක්ෂණ නැති වුණත් මේ ලක්ෂණ ගොඩනගාගෙන සාර්ථක සම්බන්ධයක් ගෙනියන්න ඔබ උත්සාහ කරන්න ඕන. එතකොට ඔබේ ජීවිතය වඩාත් සාර්ථක වෙනවා. ඉතින් සමුගන්නවාදට ලෝකයෝවිත් සුබේ YouTube channel එකෙන් ඔබ සැමට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරලා